අයිබෝවන් දරුවනේ මයිකම් ක්ලබ් YouTube channel එකට සියලු දෙනාම අයිබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික සමතුලිතතාවය කියන මාතෘකාව සම්බන්ධයෙන්. මුලින්ම අවධානය යොමු කරන්නේ KP සහ KC සංකල්පයට අදාළ තියරි සම්බන්ධයෙන්. දරුවනේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඊට අමතරව අපේ කලින් videos ඔක්කොම බලන්න. ඒවා social media වල share කරන්න, ඒවට like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔයගොල්ලෝ subscribe කරනකොට subscribe button එක ඉදිරියෙන් තියෙන bell icon එක අනිවාර්යෙන් click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඒක ඔයාලා ළඟට කෙන්න ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද video එකත් එක්ක මෙතන සිට අපි සම්බන්ධ වෙමු. හොඳයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික සමතුලිතතාවය කියන මාතෘකාව සම්බන්ධයෙන්. මොකද්ද මේ සමතුලිතතාවයක් කියලා කියන්නේ? සමතුලිතතාවයක් කියලා කියන්නේ. හරි. දැන් අපි ප්‍රතික්‍රියාවකින් පැහැදිලි කරගමු සමතුලිතතාවයක් කියන්නේ මොකද්ද කියලා. දැන් බලන්න. A ධන B සමතුලිතයි C ධන D මේක තමයි දරුවනේ සමතුලිතතාවයේ ලකුණු. රයිට්. මෙන්න මේ K මේ සමීකරණයේ අර්ථය තමයි A සහ B ප්‍රතික්‍රියා කරලා මේ ප්‍රතික්‍රියක මේ තියෙන ප්‍රතික්‍රියක මේ තියෙන ඵල A සහ B ප්‍රතික්‍රියා කරලා C සහ D ඵල සෑදෙනවා. ඒ වගේම C සහ D කියන ඵල ප්‍රතික්‍රියා කරලා A සහ B කියන ප්‍රතික්‍රියක නැවත සෑදීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ඉදිරියටත් ගමන් කරනවා පසුපසටත් ගමන් කරනවා. AB ප්‍රතික්‍රියා කළා CD ත් සෑදෙනවා. CD ප්‍රතික්‍රියා කළා AB ත් සෑදෙනවා. රයිට්. හරි. දැන් හිතන්න ආරම්භයේදී A සහ B 1ට 1 මවුල අනුපාතයෙන් මිශ්‍ර කරලා තියෙනවා නම්. රයිට්. යම් කිසි කාලයකදී A සහ B ප්‍රතික්‍රියා කළා C සහ D යම් කිසි ප්‍රමාණයක් හැදෙනවා. රයිට්. එතකොට මේ ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙනවා. එක අවස්ථාවකදී මේ ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වීම නතර වෙනවා. ඒ කියන්නේ ඉදිරියට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වේගයත් AB ප්‍රතික්‍රියා කළා CD සෑදෙන වේගයත් CD ප්‍රතික්‍රියා කළා AB සෑදෙන වේගයත් එක සමාන වෙනවා. අපි මෙන්න මේ අවස්ථාවට කියනවා ප්‍රතික්‍රියාව ගතික සමතුලිත අවස්ථාවේ පවතිනවා කියලා. හොඳයි. දැන් මේ මෙතන කතා කරපු සමතුලිතතාවයේ නැවතත් මම මෙතනින් ලියලා තියෙනවා. රයිට්. දැන් හොඳට තේරුම් ගන්න දරුවනේ මෙන්න මේ A ධන B එකතු කරලා C සහ D හැදෙන එක අපි කියනවා ඉදිරි ප්‍රතික්‍රියාව කියලා. ඉදිරි ප්‍රතික්‍රියාව. රයිට්. ෆෝවර්ඩ් රියක්ෂන්. ඉදිරි ප්‍රතික්‍රියාව. මෙන්න මේකට මේ පසුපසට C සහ D එකතු වෙලා A සහ B හැදෙන එකට අපි කියනවා පසු ප්‍රතික්‍රියාව කියලා. මේක ඉදිරි ප්‍රතික්‍රියාව, මේක පසු ප්‍රතික්‍රියාව. රයිට්. දැන් අපි හිතමු A සහ B එකතු වෙලා C සහ D හැදෙන එක. මෙන්න මේක ඉදිරි ප්‍රතික්‍රියාව නම් මේකේ සීඝ්‍රතාවය, ඒ කියන්නේ ඒක කාලයකදී සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණය RF කියලා. මේකට අපි කියන්නේ rate of forward reaction. ඒ වගේම C සහ D එකතු වෙලා A සහ B සෑදෙන සීඝ්‍රතාවයේ RB rate of backward reaction. පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය. ඒ කියන්නේ AB එකතු වෙලා CD හැදෙන එක ඉදිරි ප්‍රතික්‍රියාව නම් ඒක සීඝ්‍රතාවය RF. C සහ D එකතු වෙලා AB හැදෙන එක පසු ප්‍රතික්‍රියාව නම් ඒක සීඝ්‍රතාවය RB. හෙවත් පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේක කොහොමද ප්‍රස්තාරිකව නිරූපණය කරන්න කියලා සීඝ්‍රතාවය කාලය අනුව විචලනය වන ආකාරය. හොඳයි. දැන් බලන්න සීඝ්‍රතාවය කාලය අනුව විචලනය වන ආකාරය මට මේ ප්‍රස්තාරයට අනුව ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. දැන් අපි මෙහෙම තර්ක කරමු. රයිට්. දැන් හිතන්න A සහ B ආරම්භයේදී මේ ප්‍රතික්‍රියක දරුවනේ A සහ B ගේ සාන්ද්‍රණ ආරම්භයේදී උපරිමයි. C සහ D ගේ සාන්ද්‍රණ ආරම්භයේදී බිඳුවයි. එහෙනම් A සහ B ආරම්භයේදී උපරිමයි කියලා කියන්නේ මේගොල්ලන්ගේ සාන්ද්‍රණ උපරිමයි කියලා කියන්නේ මේගොල්ලන්ගේ ගැටුම් ප්‍රමාණය ගොඩක් වැඩි. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය ආරම්භයේදී ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය උපරිමයි. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපි පටන් ගන්නවා ඒක උපරිමයි.
උපරිමේ ඉඳලා මෙහෙම ටික ටික අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? එන්න එන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙන හින්දා මේගොල්ලන්ගේ සාන්ද්‍රණ නැති වෙයි. කියන්නේ මේගොල්ලන්ගේ සාන්ද්‍රණ එන්න එන්න ටික ටික අඩු වෙනවා. රයිට්. දැන් ආරම්භයේදී සී සහ ඩී නෑ නේ. ඇයි ආරම්භයේදී භාජනය තුල ඉන්නේ ඒ සහ බී විතරයි. එහෙනම් ආරම්භයේදී සී සහ ඩී නැත්තම් ආරම්භයේදී පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයේ බිඳුවයි. මොකද හේතුව මේගොල්ලෝ නෑ ආරම්භයේදී. රයිට්. टिकटिक मेकोल हदीव निसा पशुपति क्रिया वे सीगता वे एन्न एन्न मेहेम वेडि वेगने आनो राइट हरे याम किसी काले अक्केनवा अपे एक लकुनु करम मेतनिंग ए काले मम लकुनु करनवा टी कियला याम किसी टी काले कदी मे अपे गत्तोत मेक आर एफ रेट ऑफ फॉरवर्ड रिएक्शन मेक आर बी रेट ऑफ बैकवर्ड रिएक्शन एक अवस्था होगदी मेन्न मेतनदी RF සමානයි RB තත්ත්වයට පත් වෙනවා. RF සමානයි IB RB කියලා කියන්නේ ඉදිරිපති ක්‍රියාවේ සීඝ්‍රතාවයේ පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයට සමානයි. අපි මෙන්න මේ අවස්ථාවේදී කියනවා මෙන්න මේ කාලයේදී පද්ධතිය ගතික සමතුලිතතාවයට පත් වුණා කියලා. රයිට්. අන්න ඒ අවස්ථාවේ ඉඳලා දිගටම දෙන්නගේම සීඝ්‍රතා සමාන වේගෙන මෙන්න මේ ආකාරයට එකම සීඝ්‍රතාවයකින් ඉදිරියට ගමන් කරනවා. අපි මෙන්න මේ අවස්ථාවට කියනවා ගතික සමතුලිතතාවයට පත්වන කාලය කියලා. හොඳයි. දැන් අපි හදන්නේ මෙන්න මේ සංකල්ප ඇසුරෙන් සමතුලිතතා නීතිය KC සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. හොඳයි. දැන් අපි නැවතත් මේ සමීකරණය ගමු මෙතනට. A ධන B ගතික සමතුලිතයි. C ධන D. හොඳයි. Right. එතකොට දරුවනේ මේ සමත මෙතෙන්දි බව මේ ගත්තේ rate of forward reaction සහ rate of backward reaction ඉදිරිපති ක්‍රියාවේ සීඝ්‍රතාවය සහ පසු ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය right අපි හිතමු මෙහෙම right මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ ඉදිරිපති ක්‍රියාවට අදාළ සීඝ්‍රතා නියතය kf පසු ප්‍රතික්‍රියාවට අදාළ සීඝ්‍රතා නියතය kb සීඝ්‍රතා නියතය සීඝතාවය නෙමෙයි සීඝතා නියතේ right හරි දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් සීඝතාවය කියලා කියන්නේ සීඝතා නියතය වැඩි කිරීම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතය right අපි හිතමු මේක සාමාන්‍යයෙන් තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා ඒ කියන්නේ වේග නිර්ණ ප්‍රතික්‍රියාවක් කියලා හිතමු එහෙම අවස්ථාවක සීඝතාවය කියලා කියන්නේ rate කියන එක සමානුපාතිකයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය right මේක තනි පියවර ප්‍රතික්‍රියාවක් නැත්නම් මේක ඉදිරි ප්‍රතික්‍රියාව වේග නිර්ණ ප්‍රතික්‍රියාවක් නම් මේ වගේ ස්ටොයිකියෝමිතික සංගුණක අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ පෙළට සමානයි right මම ඒක ඉදිරියේදී ඔයගලන්ට කියලා දෙන්නම් පෙළට සමානයි right එහෙනම් අපිට ගන්න පුළුවන් rate එහෙම නැත්නම් මේගොල්ලන්ගේ සීඝ්‍රතාවය සමානුපාතිකයි A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය. සාමාන්‍යයෙන් සමානුපාතිකත්වයේ ලකුණු අයින් කරන්න අපි මොකද්ද දාන්නේ නියතයක් දානවා. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන rate සමානයි KF බලන්න මෙතන සීඝ්‍රතා නියතය අපි සම්බන්ධ කරන්නේ මෙතනට. KF වැඩි කිරීම A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය. මේක පළමු වන සමීකරණය. Right. අපි මෙතන හිතමු මේක අපි මේකට සංකේතයක් දාමු RF කියලා. RF සමානයි KF වාරයක් A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය. මේක පළමු වන සමීකරණය. Right? මේක පළමු වන සමීකරණය. මේකම තමයි මම මෙතන ලිව්වේ. Right. ඒ ආකාරයටම අපිට මේක ගන්න පුළුවන්. දැන් බලන්න දරුවනේ. පසු ප්‍රතික්‍රියාව ගත්තොත් එයාට අදාළ ප්‍රතික්‍රියක තමයි C සහ D කියලා කියන්නේ. මේ පසු ප්‍රතික්‍රියාවට අදාළ ප්‍රතික්‍රියක තමයි C සහ D කියලා කියන්නේ. රයිට්. එතනට අදාළව rate සමානුපාතිකයි C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය. අපි මේවත් හිතුව මූලික ප්‍රතික්‍රියා කියලා.
නැත්තම් ඒව ඇවිල්ලා වේග නිර්ණ පියවර තනි පියවර ප්‍රතික්‍රියා එහෙනම් ඒගොල්ලන්ගේ ස්ටොයිකියෝමිතික සංගුණක පෙළට සමානයි මේ ස්ටොයිකියෝමිතික සංගුණක 1යි එහෙනම් මේගොල්ලන්ගේ පෙළ කියලා කියන්නේ මේ මෙතන තියෙන සංගුණකේ මම දැනට එහෙම කියන්නම් ඒක මම ඉස්සරහට තවදුරටත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් රයිට් එතකොට මේගොල්ලන්ගේ පෙළ 1යි හා එහෙනම් රේට් සමානයි C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය රයිට් ඒ විදිහටම මම රේට් වලට දාන්නම් දැන් කෙලින්ම මෙතන RF දැම්ම වගේ මෙතනට RB කියලා RB සමානයි සමානුපාතිකත්වයේ ලකුණ අයින් කරන්න මම නියතයක් දානවා නියතේ තමයි KB කියලා කියන්නේ KB කියලා කියන්නේ KB වැඩි කිරීම C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය මේක දෙවන සමීකරණය දෙවන සමීකරණය රයිට් දැන් මොකද දරුවනේ ඔයාලා කරන්න ඕන දැන් ගතික සමතුලිත අවස්ථාවේදී ගතික සමතුලිත අවස්ථාවේදී ගතික සමතුලිත අවස්ථාවේදී RF සමානයි RB වෙනවා RF සමානයි RB වෙනවා ඇයි සීග්‍රතාව සමාන වෙනවා RF සමානයි RB වෙනවා රයිට් හා ඒ වුණොත් අපි 1 සමානයි 2 කියලා ගන්න පුළුවන් මෙතන 1 සමානයි 2 කියලා ගන්න පුළුවන් මෙතන හා එහෙනම් අපි ලියමු බලන්න හා කොහොමද ලියන්නේ එතකොට KF වැඩි කිරීම A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය සමානයි KB වැඩි කිරීම C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය රයිට් දැන් මම KB ගන්නවා මේ පැත්තට A සහ B ගෙනියනවා එහා පැත්තට රයිට් එතකොට KB මේ පැත්තට ගත්තාම කොහමද KF බෙදීම KB සමානයි C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය බෙදීම A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය හරි දරුවනේ හොඳට මතක තියාගන්න නියතයක් නියතයකින් බෙදුව විට ලැබෙනුවේ තවත් නියතයක් රයිට් එතකොට KF බෙදීම KB කියලා කියන්නේ නියතයක් නියතයකින්ම තමයි බෙදিলা තියෙන්නේ එතකොට මෙන්න මේකට අපි කියනවා KC කියලා මෙන්න මේකට අපි කියනවා KC කියලා KC සමානයි එතකොට C ගේ සාන්ද්‍රණය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය බෙදීම A ගේ සාන්ද්‍රණය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය රයිට් ඔයාලට විභාගෙදී ඇහුවොත් සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න කියලා සීග්‍රතා නියත ඇසුරෙන් KC සඳහා මෙන්න මේ විදියට සමීකරණයක් ව්‍යුත්පන්න කරලා පෙන්වන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේක විභාගෙදී අහන්න පුළුවන් එක පොයින්ට් එකක් විදියට මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න ඔබ දැනගත යුතුයි හොඳයි දැන් ඔයගොල්ලන්ට මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා රයිට් දැන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන කලින් ව්‍යුත්පන්නේ ආකාරයටම රයිට් මම දැන් මෙතන දාන්නම් මෙතන KF මෙතන KB මේ කියන්නේ සීග්ගතා නියතය මේ කියන්නේ සීග්ගතා නියතය හොඳයි මෙන්න මේකට අදාළව මට ඔයාලා ව්‍යුත්පන්න කරලා අපේ WhatsApp group එකට upload කරන්න ඕන කලින් විදිහටම කලින් එක දිහා බලාගෙන ව්‍යුත්පන්න කරලා දාන්න ඕන KC සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරලා ඒ කියන්නේ කලින් ආකාරයටම ව්‍යුත්පන්න කරලා සීග්ගතා නියමය ඇසුරේ රයිට් හා එහෙනම් මම මෙතන කෙලින්ම KC සඳහා ප්‍රකාශනය ලියන්නම් කොහොමද අපි මෙහෙමයි ඒක කියන්නේ ඒ කියන්නේ මේකේ සාන්ද්‍රණය 5 වෙනි බලේ වැඩි කිරීම D ගේ සාන්ද්‍රණයේ 4 වන බලය මතක තියාගන්න දරුවනේ මේවා අනිවාර්යයෙන්ම ඔබ භෞතික අවස්ථා ලිවිය යුතුයි නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ රයිට් හා ඒකේ ගුණිතය සහ ප්‍රතික්‍රියකවල ඒ කියන්නේ A ගේ සාන්ද්‍රණයේ ගණය මෙතනත් අනිවාර්යෙන් ඔයා ලියන්න ඕන භෞතික අවස්ථා වැඩි කිරීම P ගේ සාන්ද්‍රණයේ 4 වෙනි බලය දැන් අපි කොහොමද කියන්නේ පළවල සාන්ද්‍රණ රයිට් ස්ටොයිකියෝමිතික සංගුණකවල බලයකට නම්වා ලැබෙන පදවල ගුණිතය සහ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ ස්ටොයිකියෝමිතික බලවලට නම්වා ලැබෙන පදවල ගුණිතය අතර අනුපාතය නියත උෂ්ණත්වයේදී නියතක් නියතයක් මේක වෙනස් වෙන්නේ උෂ්ණත්වය මත පමණයි හොඳට මතක තියාගන්න වෙන කිසිම සංගතකයක් මේ දෙයක් මත මේක වෙනස් වෙන්නේ නැහැ මේක වෙනස් වන්නේ උෂ්ණත්වය
මත පමණි වෙනස් වන්නේ උෂ්ණත්වය මත පමණි හොඳට මතක තියාගන්න මේ සංකල්පය මේකට අපි කියනවා KC කියලා right උෂ්ණත්වය මත පමණක් රඳාපවතින නියතයක් හොඳයි ඊළඟට අපි කතා කරන්න දරුවනේ KP සංකල්පය ගැන right KP සංකල්පය ගැන හරි සරලයි මේ වගේම තමයි right මම මේ සමීකරණය මෙතනට ගන්න හැබැයි මතක තියාගන්න සාමාන්‍යයෙන් KC මේ අපි අපි ඔයාලා දන්නවා අපි සාමාන්‍ය සාන්ද්‍රණ ගැන කතා කරනවා වායුව වලට සාන්ද්‍රණ ගැන කතා කරනවා ජලීය ද්‍රාවණ වලට සාන්ද්‍රණ ගැන කතා කරනවා එතකොට අපිට මේ KC සංකල්පය වායු සඳහා යොදා ගන්නත් පුළුවන් ද්‍රාවණ සඳහා යොදා ගන්නත් පුළුවන් නමුත් මතක තියාගන්න මේ KP කියලා කියන්නේ දරුවනේ පීඩන සම්බන්ධ සමතුලිතතාව සඳහා භාවිතා වන සමතුලිතතා නියතයක් දැන් මම මෙතනදි මේ ගත්ත සමතුලිතය මෙතනට අරගෙන තියෙන්නේ. හරි මෙතනදි මේ ගත්ත සමතුලිතය මෙතනට අරගෙන තියෙන්නේ. හා රයිට්. දැන් බලා ගන්න මම මේ සඳහා KP ප්‍රකාශනයේ ගොඩනංවන හැටි. KP මතක තියාගන්න KP කියන එකත් උෂ්ණත්වය මත පමණක් රඳාපවතින නියතයක්. හා රයිට්. එතකොට මේක ගෑස්. මේක ගෑස්. මේක ගෑස්. මේක ගෑස්. රයිට්. එතකොට KP කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙයාගේ දැන් මෙතන අපි ගත්තේ සාන්ද්‍රණය KP කියන්නේ පීඩන නම් එහෙනම් මේක ගන්න මෙන්න මෙතනට අදාළව ගන්න මෙයාගේ ආංශික පීඩනය කොහමද PC C ගේ ආංශික පීඩනයේ පස්වන බලය වැඩි කිරීම D ගේ ආංශික පීඩනයේ හතරවන බලය මෙතන තියෙන ස්ටොයිකියෝමිතික සංගුණකයේ බලයකට තමයි අපි නංවන්නේ බෙදීම මේ මුලින්ම ලියන්න මතක තියාගන්න දරුවනේ ඵල මේගොල්ල ඵල ඒව තමයි මුලින්ම ලියන්නේ right ඒ වගේම PA ඒගේ ආංශික පීඩනයේ තුන්වන බලය ගුණ කිරීම PB Bගේ ආංශික පීඩනයේ හතරවන බලය right මේකට තමයි අපි KP කියලා කියන්නේ right මතක තියාගන්න KP ලිවිය හැකි වන්නේ අපිට අනිවාර්යයෙන්ම ගෑස් අවස්ථාවක් සඳහා පමණයි හැබැයි KC කියන එක අපිට ගෑස්ෝ එක්වසෝ යනාදී වශයෙන් ඕනෑම එකකට සාන්ද්‍රණය ප්‍රකාශ කළ හැකි ඕනෑම එකකට ලියන්න පුළුවන් හොඳයි රයිට් දැන් දුන්නේ අපි ඉතමත් වැදගත් තැනකට අවිල්ල තියෙන්නේ මේක විභාගෙදී කෙලින්ම ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන ව්‍යුත්පන්නයක් විදිහට KP සහ KC අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්නයි අපි මේ හදන්නේ KP සහ KC අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කරන්නයි හදන්නේ හරි දැන් මම මේ පොදු සමතුලිතතාවයක් ලියුවා මේ A simple B simple C simple D කියලා කියන්නේ යාලගේ ස්ටොයිකියෝමිතික සංගුණක right හරි දැන් අපි හිතමු මේ ඔක්කොම ගෑස් කියලා මේ ඔක්කොම ගෑස් කියලා right මේක හරියන්නේ මේ සම්බන්ධතාවය අපි සාමාන්‍යයෙන් ගොඩනංවන්නේ සියලුම ගෑස් අවස්ථාවල් සඳහා පමණයි right හරි ඒ සමතුලිතතාවය ඔක්කොම ගෑස් අවස්ථාවන් නම් තමයි සාමාන්‍යයෙන් මේ සමතුලිතතාවය ගොඩනංවන්නේ right හරි එහෙනම් මං කෙලින්ම මෙතනට KC සඳහා සමීකරණයක් ලියනවා අර කලින් ඕගලන්ට කියා දීපු විදිහට කොහොමද C ගේ සාන්ද්‍රණය ගෑස් එයාගේ C බලය වැඩි කිරීම D ගේ සාන්ද්‍රණය ගෑස් එයාගේ සිම්පල් D බලය බෙදීම A ගේ සාන්ද්‍රණය ගෑස් එයාගේ සිම්පල් A බලය වැඩි කිරීම B ගේ සාන්ද්‍රණය ගෑස් එයාගේ සිම්පල් B බලය right මෙන්න මේ ආකාරයට KC සඳහා ප්‍රකාශනයක් අපි ලියාගත්තා right ඒ විදිහටම මට ලියන්න පුළුවන් KP සඳහා ප්‍රකාශනයක් කොහොමද C ගේ ආංශික පීඩනය PC එයාගේ C බලය වැඩි කිරීම D ගේ ආංශික පීඩනය PD එයාගේ සිම්පල් D බලය බෙදීම ඒගේ ආංශික පීඩනය PA එයාගේ සිම්පල් A බලය වැඩි කිරීම B ගේ ආංශික පීඩනය PB එයාගේ සිම්පල් B බලය යනාදී වශයෙන් හරි දැන් බලන්න දරුවනේ ඊළඟට අපිට සාමාන්‍යයෙන් වායු නියම වලට අදාළ සමීකරණයක් තියෙනවා PV සමානයි NRT කියලා PV සමානයි NRT කියලා සමීකරණයක් තියෙනවා right මේක මට මෙන්න මේ විදියට නැවත හදා ගන්න පුළුවන් මම මේ පරිමාව ගෙනියනවා දකුණු අත පැත්තට එතකොට P සමානයි N බෙදීම V RT කියලා මට ලියන්න පුළුවන් N බෙදීම V RT ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මම එක මෙතනට ගන්නම් N බෙදීම V කියලා කියන්නේ සාන්ද්‍රණය C
right n බෙදීම v කියලා කියන්නේ සාන්ද්‍රණය c එතකොට පීඩනය සමානයි crt කියලා අපිට සමීකරණයක් වෙන්න මේ විදිහට ගොඩනංවා ගන්න පුළුවන් right සමීකරණයක් ගොඩනංව ගන්න පුළුවන් හොඳයි then right අපි ගමු මෙන්න මේක නැවත ගමු මෙන්න මේ සමීකරණ මෙන්න මේ ප්‍රකාශනය ඒ කියන්නේ kp සඳහා අපි ලියපු ප්‍රකාශනය මම මෙතනද ගන්නවා kp සමානයි pc වල c බලය වැඩි කිරීම pd වල d බලය බෙදීම pa වල a බලය වැඩි කිරීම pb වල b බලය ඔන්න ඔය ආකාරයට මම ගත්තා right දැන් මම මොකද කරන්නේ මෙන්න මේ ආංශික පීඩන මේ crt කියන එකේ ප්‍රකාශ කරනවා දැන් උදාහරණයක් විදිහට දරුවනේ pc කියන එක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් c ගේ සාන්ද්‍රණය වැඩි කිරීම rt කියලා right ඔන්න බලන්න මම කරන විදිය ඔයාලට තේරෙයි මම කරගෙන යනකොට මේක kp සමානයි මේ pc වෙනුවට මෙන්න මේ ප්‍රකාශනය ඇසුරෙන් මම ආදේශ කරන කොහොමද pc කියලා කියන්නේ c ගේ සාන්ද්‍රණය වැඩි කිරීම rt හැබැයි මෙයාගේ c බලය මේ සම්පූර්ණම එතනට අපි දානවා එයාගේ c බලය කියලා ඒ විදිහටම pd කියලා කියන්නේ d ගේ සාන්ද්‍රණය වැඩි කිරීම rt ඒ සම්පූර්ණම එක්කෙනාගේ සිම්පල් d බලය බෙදීම pa කියලා කියන්නේ a ගේ සාන්ද්‍රණය rt ඒ සම්පූර්ණ එක්කෙනාගේ සිම්පල් a බලය වැඩි කිරීම pb කියලා කියන්නේ b ගේ සාන්ද්‍රණය rt ඒ සම්පූර්ණ එක්කෙනාගේ b බලය right ඒ කියන්නේ මෙන්න මේ කැසුරෙන් මම මේ පීඩන ආදේශ කිරීමක් සිද්ධ කරා සාන්ද්‍රණ ආදර්ශයට අරගෙන right එතකොට අපි ගමු දැන් kp සමානයි මම මේක මේ ආකාරයට වෙන් කර ගන්නවා right දැන් බලන්න මේ සාන්ද්‍රණ පදයන් මට එක තැනකට අරන් ලියන්න පුළුවන් කොහොමද c ගේ සාන්ද්‍රණය c වැඩි කිරීම d ගේ සාන්ද්‍රණයේ d බෙදීම a ගේ සාන්ද්‍රණයේ සිම්පල් a වැඩි කිරීම b ගේ සාන්ද්‍රණයේ සිම්පල් b අනාදී වශයෙන් right දැන් rt ටික මම වෙනම ලියනවා කොහොමද මෙයාගේ rt මේකට අනුව ගත්තොත් rt වල සිම්පල් c වැඩි කිරීම මෙතනට අදාළව rt වල සිම්පල් d බෙදීම මෙතනට අදාළව rt වල සිම්පල් a වැඩි කිරීම මෙතනට අදාළව rt වල සිම්පල් b හොඳයි දැන් බලන්න දරුවනේ kp මේ මොකක්ද බලන්න මේක නේද මේ තියෙන්නේ හොඳට බලන්න ඒක නේද මේ තියෙන්නේ හා එහෙනම් මේ තමයි kc kc right එතකොට දැන් බලන්න rt කියන එකේ සාමාන්‍යයෙන් දර්ශක වැඩි වෙනවා කියන්නේ දර්ශක එකතු වෙනවා දර්ශක බෙදෙනවා කියලා කියන්නේ දර්ශක අඩු වෙනවා කියන එක right එතකොට බලන්න c මේ මෙයාගේ දර්ශකයේ වැඩි කිරීම මෙයාගේ දර්ශකයේ කියලා කියන්නේ c ධන d කියන එක right මම මෙතනින් ලියනවා c එකතු කිරීම d right මේ දර්ශක දෙකක් බෙදিলা ඒ කියන්නේ මේ දර්ශක වල බෙදීමක් කියලා කියන්නේ අඩු කිරීමක් right මෙතන දර්ශක වල ගුණිතයක් කියලා කියන්නේ නැවතත් එකතු කිරීමක් a ධන b හා right හරි මෙතන මේ c ධන d අඩු කිරීම a ධන b කියන එකට දරුවනේ මම දෙනවා පදයක් ඩෙල්ටා n කියලා. එතකොට මේ ඩෙල්ටා n කියන පදය මෙන්න මේක වෙනුවට මට ආදේශ කරන්න පුළුවන්. right නැවත ලියමු kp සමානයි kc වාරයක් rt වල ඩෙල්ටා n. හොඳට මතක තියාගන්න විභාගෙදී අවුරුදු ගණනාවක මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න ඕන. right දැන් අපි බලමු මේ සමීකරණය අපි කොයි අවස්ථාවකදී යොදා ගන්නේ මේ සමීකරණය දරුවනේ අපි සාමාන්‍යයෙන් යොදා ගන්නේ
වායුමය පද්ධතියකට අදාළව. මොකද මේ RT කියන ඒවා නැත්තම් KP කියන ඒවා දාන්න පුළුවන් වායුමය පද්ධතියකට අදාළව. හොඳට මතක තියාගන්න ද්‍රව පද්ධතියකට අපිට කවදාවත් මේක දාන්න බෑ. මොකද ද්‍රව පද්ධතියකට අදාළව අපිට KP එක ප්‍රකාශ කරන්න බෑ. ඊළඟට තවත් හොඳ දෙයක් මම ඔයගලන්ට කියනවා. දැන් බලන්න. මෙතන තියෙන්නේ R. R. R වල ඒකක මොනවද? හොඳයි. දැන් බලන්න දරුවනේ. මෙතන R වල ඒකක आदेश MOL M ඍණ තුන ඒකක වලින් MOL M ඍණ තුනට අදාළව එක සංගුණක වෙන්න පුළුවන්. ඒ කියන්නේ MOL M ඍණ තුනේ වර්ගයක්, ඝනයක්, ඍණ එකක් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ආදේශ වෙන්න ඕන MOL M ඍණ තුනේ යම් කිසි බලයකට අදාළ KC අගයක් තමයි මෙතනට ආදේශ වෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න ගණන් හදද්දී ඕගොල්ලෝ වරද්ද ගන්න පොයින්ට්ස්. හොඳයි දරුවනේ. අද අපි කතා කරේ KP සහ KC සංකල්ප වලට අදාළ මූලික දේවල් සම්බන්ධයෙන්. මම හිතනවා ඕගොල්ලන්ට තිබුණු ගැටලු විශාල සංඛ්‍යාවක් අද निराකරණය වෙන්නේ නැති කියලා. හොඳයි. එහෙනම් ඕගොල්ලන්ට මේ පාඩම් එකකේ හා සම්බන්ධව තේරිච්ච නැති දේවල්, අද කතා කරපු දේවල් හා සම්බන්ධව තේරිච්ච නැති දේවල් අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඉදිරිපත් කරන්න. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. රයිට්. අමතක කරන්න එපා අපේ YouTube channel එකේ වීඩියෝස් ඔක්කොම බලලා ඒවට ලයික් කරන්න, YouTube channel එක subscribe කරන්න, comment කරන්න සහ ඒක social media වල share කරන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.